अमेरिका एक्सत् जनपद कियन्ने युद्ध अवि आयुध ताक्षणीय अतिन अतिशीन इहल स्थानीय गतिन रटक कियन एक अपि कौरुद दन्ना कारणया रूसियाव इस्रायलिय उत्तर कोरियाव वगे रटवल वलट पवा अभियोगयक वेन अवि आयुध एकतुवक अमेरिका एक्सत् जनपदय सतुव वेनवा अद वीडियोवेन अपि कथा करन्नट यन्ने अमेरिकाव विसिन निष्पादनय करन लद लोकये मिल अधिकम अवि आयुध लैस्तुवे मूल स्थानयक लबा गन्ना एजीएम 114 हेलफायर एहेमत नत्नम हेलिप्रोन फायर एंड फोगट मिसाइल गनै मे मिसाइल मे तरम मिल अधिक उने कोहमद मे मिसाइलयट अनिकुत सीलुम रटवल बल हमुदा बल एनि विशेष व्यक्तक पन्नी ऐ मे हेमदेम गन अद वीडियोवेन कथा करमु हेलफायर मिसाइल पद्धति आरंभ सनिटुहान पन्ने 1970 वर्षरीदी मे काल वकवानु वन बिट अमेरिका एक्सत् जनपदय सह सोवियत रूसियाव सीतल युद्धयकट अवतीर्ण वी सिटिया ए निसाम दिरट अतर नव ताक्षणिक युद्ध अवि आयुध निपदवीम सदहा तिबुने तीवुनु तरंगया मिजम हेकिन सोवियत रूसियाव समग युद्धयक एति उहोत अवि आयुध अतिन तमन जम दुरकट पिटुपसिन सिटिन पव अमेरिकाव अनावरणीय करगिन तिबुना एम अनावरणीय प्रतिपालयक लेस वसर गणनावक पर्यवेक्षण सह संवर्धन क्रियावलियन्किन अनतुरुव अमेरिका एक्सत् जनपदय अवसानी अतिशीन बल संपन्न हेलफायर मिसाइल पद्धतिय निर्माणय कला इन पशु मेम मिसाइल पद्धतिय 1980 दशके सिट हमुदा मेहुं वलट सक्रिय दायक करगनु लबुवा मूल कालयेदी मेम मिसाइलय हेलिकॉप्टर प्रहारक जाना वलट अनुपत्त करगनु लबुवा अमेरिका युद्ध हमुदा विसिन अपाची गुवान याना संधा हेलफायर मिसाइल भाविता कला अतर सुपर कोब्रा सह वाइपर अटैक हेलिकॉप्टर संधात हेलफायर मिसाइल भाविता कला मीट अमतरव MH-60 रोमियो सह MH-60 सियरा हेलिकॉप्टर संधात ओन मेम मिसाइल भाविता किरीमट कटयुतु कला क्रमयेन ताक्षणे दियुनुवत समगम हेलिकॉप्टर मिसाइल अमेरिका हमुदावल भाविता किरण ड्रोन यानावल MQ-1 प्रेडेटर सह MQ-9 रीपर यान ड्रोन याना संधात भाविता किरुना मीट अमतरव हार्वेस्ट हाविक प्रहारक गुवन यानियटत प्रहारक नौकावलटत हेलफायर मिसाइल पद्धतिय स्थापनय किरीमट अमेरिकाव कटयुतु कला मूल वरट सक्रिय युद्धयक संधा हेलफायर मिसाइल पद्धतिय भाविता किरणे 1989 वसरे पेनमा आक्रमणेदी एम युद्धयेदी मेम मिसाइल पद्धतिय सुविशेषी कार्यभारयक इटु किरीमट समत वुना इन पशुव 1991 वसरेदी आरंभ वुनु पर्सिया गल्फ युद्धयेदी हरदास्तों सेकट आसन्न इराक युद्ध टैंकी वलिन 3700ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මෙසේ විනාශ වුණු යුද ටැංකි වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කර දමන්නට මෙම හෙල්ෆයර් මිසල පද්ධතියට හැකියාව ලැබුණා. මීට අමතරව යුද වාහන, කාලතුවක්කු අංගන, පාලන මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන ආදී සතුරු ඉලක්ක දහස් ගණනක් සාර්ථකව මර්ධනය කරන දමන්නට හෙල්ෆයර් මිසල පද්ධතියට හැකියාව ලැබුණා. ගල්ෆ් යුද්ධයේදී ලබාගත් සුවිශේෂී සාර්ථකත්වය නිසාම නුදුරු අනාගතයේ ඇතිවීමට නිමිත යුතමිය තත්වයන් සඳහා හෙල්ෆයර් මිසල පද්ධතිය අතිශයින් ප්‍රයෝජනවත් වන බව ඇමරිකාව තේරුම් ගත්තා. ඒ අනුව වහාම මෙම මිසයිල විශාල වශයෙන් නිර්මාණය කිරීම ආරම්භ වුණු අතර ලක්ෂයකට ආසන්න මිසයිල ප්‍රමාණයක් ඉතා සුළු කාලයක් තුළදී නිර්මාණය වුණා. ඒ වයින් කොටසක් ඇමරිකා යුද භාණ්ඩාගාරය වෙත යැති ඉතුරු මිසයිල සියල්ලම ඇමරිකා හිතවාදී රටවල් 30ක් වෙත යැවීම සිදු වුණා. හෙල්ෆයර් මිසයිල අනිකුත් මිසයිල වලට වඩා සුවිශේෂී වන අංගරාශියක් තිබෙනවා. එයි ඇති ප්‍රධානතම වාසිය වන්නේ ඉතා නිවැරදිව ඉලක්ක ලබා ගැනීමට ඇති හැකියාවයි. එමෙන්ම එය පාලනය වන්නේ දුරස්ථ පාලකයක් කරහායි. මිසයිල හරහා තොරතුරු ග්‍රාහකයා වෙත ලපා දෙන්නේ ලේසර් සිග්නල් එකක් කරහා වන අතර තමන්ගේ ඉලක්කය ලේසර් එකක් කරහා අතිශය නිවැරදිව ලබා ගැනීමේ හැකියාව සොල්දාදුවන් වෙත ලැබෙනවා. මෙම ලේසර් කිරණය ආලෝකයක් ලෙස ඉලක්කය වෙත පතිත වෙන අතර තත්පර ගණනකින් ඉලක්කය විනාශ කිරීමේ හැකියාවද පවතිනවා. නමුත් මෙහි ඇති ප්‍රධානතම අවශ්‍යය වන්නේ මෙම වර්ණින් යුත් ලේසර් කපන්දයක් පිළිබඳව නිරීක්ෂණය වන සතුරන් එය මගහැර වෙනත් ස්ථානයක වෙත ගමන් කිරීමට ඇති හැකියාවයි. මෙම තත්ත්වයන් මගහැරීම සඳහා ඇමරිකානු හමුදා විසින් අනුගමනය කළ එක් ක්‍රමයක් වන්නේ මිසයිලය දියත් කිරීමට පෙර ඉලක්කය තහවුරු කර ගැනීමයි.
ඉලක්කය ලබා ගන්නා පුද්ගලයා විසින් ගුවන් යානා කාර්ය මණ්ඩලය සමග සංවේදනය කර ගැනීමෙන් පසු ඉලක්කය තහවුරු කර ගැනීමෙන් පසුව මිසයිලය දියත් කිරීම මෙහිදී සිදු වී තිබෙනවා. මේ ක්‍රමයේ අඩුපාඩු වටහාගත් ඇමරිකානු හමුදා ඉන් පසුව දියත් කිරීමෙන් පසුව ඉලක්කය ලබා ගන්නා ක්‍රමෙන් අනුගමනය කිරීමට කටයුතු කළා. එහිදී සිදු වන්නේ මිසයිලය නිකුත් කිරීමට පෙර ඉලක්කය වෙත ලේසර් කවන්තියක් යැමීම වෙනුවට මිසැලිය නිකුත් කිරීමෙන් පසුව ලේසර් කිරණයක් මගින් ඉලක්කය තහවුරු කර ගැනීමයි. මෙම ක්‍රමය මගින් මිසැලියට ගමන් කිරීමට හැකි සීමා සහිත උන්නතාංශයක් තිබුණත් ඒ හරහා සියලුම සතුරු රේඩාර් අක්‍රිය කරවීමටත් කිලෝමීටර් 8ක් දක්වා ඉතා හොඳින් ක්‍රියාකාරී වීමටත් අවස්ථාව හෙල්ෆයර් මිසැල පද්ධතියට ලැබුණා. කෙසේ වෙතත් දෙකින් දෙකටම සිදු කරන ලද පරිවේෂණවලදී අනාවරණය වුණේ හෙල්ෆයර් මිසයිලිය සඳහා ලේසර් ඉලක්කයක් ලබා ගැනීම සතුරාට තමන්ගේ අවධානම පිළිබඳව කල්තියා දැන ගැනීමට හැකි තත්වයක් ලෙසයි. මේ නිසා ඉලක්කය වැරදීමේ අවධානම තීරුම්ගත් ඇමරිකා හමුදා මෙම ලේසර් පද්ධතිය රේඩාර් පද්ධතියක් දක්වා වැඩි දියුණු කිරීමට කටයුතු කළා. ඒ අනුව වැඩි දියුණු කළ මිසයිලයේ සම්පූර්ණ දිග අඩි 5.3ක් වූ අතර ඒ ගමන් වේගය පැයට සැතපුම් 950ක් තරම් විශාල අගයක් වුණා. එසේම මෙම මිසයිලයේ බර රාත්තල් 108ක්, එසේම මිසයිලයේ විෂ්කම්බිය අඟල් 7ක්. මෙම මිසයිලයේ බලගෙන් වෙන්නේ රොකට් ඉන්ධන භාවිතයෙනුයි. මිසයිලයේ අභ්‍යන්තරයේ සිදුවන සංකීර්ණ ක්‍රියාදාමයකින් පසුව අවශ්‍ය දත්ත සහ තොරතුරු මිසයිලයේ ඉදිරිපස ඇති පාලන කොටස වෙත යෙවෙන අතර එහිදී ඒ හරහා මිසයිලයේ ගමන් මාර්ගය තීරණය කිරීම සිදුවනවා. හෙලිකොප්ටර් මිසයිලයේ ඉලක්කයක් වෙත පතිත වූ විට එහි ඇති ශීර්ෂ කොටස මගින් මිසයිලයේ අභ්‍යන්තරය දක්වා විද්‍යුත් පණිවිඩයක් යැවීම සිදුවනවා. එම පණිවිඩයත් සමග ඉතා වේගින් මිසයිලය පුපුරවා යෑම සිදුවනවා. මෙම එක් මිසයිලයක් සඳහා වැයවන මුදල ඩොලර් දසදහසක්. මීට පසුවත් ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම මිසයිලය සඳහා සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු කරනු ලැබුවා. ඒ අනුව හෙල්ෆයර් මිසයිල පවුලේ එකිනෙකට වෙනස් වන මිසයිල වර්ග 12ක් දක්නට ලැබෙනවා. ඒ අතරින් අතිශයින් බිහිසුණු හෙල්ෆයර් මිසයිලය වන්නේ කිලෝ හෙල්ෆයර් මිසයිලයයි. මෙම මිසයිලය ප්‍රෝග්‍රෑම් කරන ලද එකක් වන අතර එය ස්වයංක්‍රීයවම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාලනය වීම සිදුවනවා. ඕනෑම කාලගුණික තත්වයක් යටතේ තමන්ගේ ඉලක්කය වෙත ක්ෂණිකවම ළඟාවීමේ හැකියාව සහිත වන මෙම මිසයිලයට යම් අහිතකර කාලගුණික තත්වයක් නිසා තමන්ගේ ඉලක්කය අහිමි වී ගියේ නම් තරමක් පහතට ගමන් කර කාලගුණයේ නැවතත් යහපත් වූ පසු ඉලක්කය වෙත ළඟාවීමේ හැකියාවෙන්ද යුක්ත වනවා. වර්තමානීය වන විට මෙම මිසයිල පද්ධතිය තවදුරටත් දියුණු කර තිබෙන අතර නුදුරු අනාගතයේදීම කෘතිම බුද්ධියද ඒ වෙනුවෙන් භාවිතා කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ලෝකය පුරා මෙහෙයුම් වලට සක්‍රියව දායක වෙන මෙම මිසයිල පද්ධතිය අතීතයේ මෙන්ම වර්තමානයේ සියලුම රටවල් බිහිතියට පත් කරවීමට සමත් වූ සුපිරි මිසයිල පද්ධතියක් බව අමුතුවෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සමගින් ඔබ වෙත ගෙන ආ අද වීඩියෝව අවසන් වනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමු වෙනතුරු සුබ දවසක්.